අදදින අපි ඔබ සියලුම දෙනාටම තිබෙන ලොකුම අභියෝගය අද උදේ කෑවහම දවාලට දරුවා ඉල්ලනකොට කන්න දෙන්නේ කොහොමද කියන අභියෝගය මූලික වශයෙන්ම ඔබට තියෙන කාර්යය. දරුවා පාසලට යවන්නට ඕන දරුවාට පොතපත පෑන පැන්සල අරගෙන දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය. දරුවා හොඳට උගන්න ගන්නට ඕන දරුවාට පෞද්ගලික පන්තියට යොමු කරන්නට ඕන. ඒ සඳහා මම දරුවා ඒ පාසලට එක් කරගෙන යන්න මට කෝ සල්ලි කියන ප්‍රශ්නය. මේ දරුවා ඒ අනාගතය සාක්ෂාත් කර දෙන්නට ඔබට බැරි වීම ගැන ඔබ මොනතරම් සංවේදීව දුකටපත් සිටින අවස්ථාවක්ද? එහෙමනම් මේ අවස්ථාව අපට උදා කර දුන්නේ කවුද කියන එක ගැන අපි මනවින් වටහා ගන්නට වෙනවා, අවබෝධ කර ගන්නට වෙනවා. මේ රට සම්පෝෂිත රටක්. අඩුපාඩු නැති සියලු සම්පත් වලින් පරිපූර්ණ රටක්. මේ රට මේ ධන සම්පත් වලින් යුක්ත වූ මේ රට පාලනය කරපු මේ අවුරුදු 74ක් පුරාවටම පාලනය කරන්නට යෙදුණු බොහෝ පිරිස අපිව රැවට්ටුවා මිස ඔබව සැනසුවේ නැහැ. ඔබව සනසවන්නට කටයුතු කළේ නැහැ. ඔබට බොරු පොරොන්දු දුන්නා, බොරු ආශාවන් නැති කළා, බොරු බලාපොරොත්තු දීම සිදු කරන්නට යෙදුණා. ඔබත් රැවටුණා, මමත් රැවටුණා. එහෙමනි රැවටුණ නැද්ද? රැවටුණා. අපි ඔබ සියලු දෙනාම රැවටුණා. ඉතින් මේ රැවටිල්ල හැමදාම කරන්න ඕන දෙයක්ද? නෑනේ. දැනගත්තාම අවබෝධ වුණාම ඒ රැවටීම නතර කරන්නට ඕන. ඉතින් ඔබට අවස්ථාව දැන් මනමින් තේරෙනවා ඔබ මම රැවටුණු පිරිස. ඒ රැවටුණු ඔබට මට රැවටීම කරන්න යෙදුනේ කවුද? මේ රට පාලනය කරපු නායකයෝ. මේ දවස්වල බොහොම ඡන්දේ උණුසුම්. මේ කිසිම පදනමක් නැති හීනකින්වත් හිතාගන්න බැරි අපේක්ෂකයෝ ගමේ නාම යෝජනා දීලා මං ගාවට කීප දෙනෙක්ම ආවා. ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මට හම්බුණා චිට් එක, මට උදව් කරන්නකෝ. මේ විදියට පස් දෙනෙක් පමණ මං ගාවට ආවා. මං ඒ ආපු සිල දෙනාගේ මැහුවේ ඔබට තියෙනවාද ඔබ ඉල්ලන පක්ෂයෙන් ඔබට දිනන්න පුළුවන් කියලා? එහෙම විශ්වාසයක් නැහැ හාමුදුරුවනි. මංක විශ්වාසයක් නැත්තම් ඇයි ඔබ ඉදිරිපත් වෙන්නේ? නෑ ඉහලින් කිව්වා හාමුදුරුවනි. ඉහලින් කිව්වා. ඉතින් මමත් කැමති වුණා. හැබැයි පදනමක් නැති, විශ්වාසයක් නැති, අනාගතය ගැන වගකීමක් බාර ගන්න බැරි, අනාගතයට වග කියනවායි කියලා ගමට ගිහිල්ලා කතා කරන්න බැරි ඒ පිරිසක් තමයි මේ ඡන්දයට මෙවර ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ජාතික ජන බලවේගයේ හැර ඇතනි. එව නෙමෙයිද? ඔබ නොසිතපු පිරිස නේද මේ පාර නම යෝජනා මාර්ගන ඉල්ලා නගන්නේ? හැමෝම දන්නවනේ නේද? මේ කිසිදු පදනමක් නැති, කිසිදු හැකියාවක්
නැති පිරිසක් තමයි මෙවර සෑම පක්ෂයකින්ම නම යෝජනා අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩු දෙක බංකොලොත් කියන එක පැහැදිලි නේද? පැහැදිලි බංකොලොත් නේද? පාඩු පිට දුවන්නේ. පාඩු පිට දුවන්නේ අපිට පුළුවන් නේද? කියා කර ඉල්ල ගන්න. කොහොම ඉල්ල ගන්නද? නෑ නේ ඉල්ල ගන්න. බංකොලොත් නම් කොහොම දෙන්නද? නැහැ. බංකොලොත් පක්ෂ දෙකක මේ ජල පෙරලිය තුල එයාලට දැන් පැවැත්මක් නැත. නේද? පැවැත්මක් තියනවද? පැවැත්මක් නැහැ. ඒක නිසා වෙයි ඔබට ඔබ ගාවට එන අපේක්ෂකයන් ගහන්න මේ රට සංවර්ධනය කරන්න ඔබට තියෙන වැඩපිළිවෙල කියන්න කියලා. එහෙම කිසිදු කෙනෙකුට කිසිම වැඩපිළිවෙලක් නැහැ. මම ඇහුවා මේ රටේ කුෂ්කර්මාන්තයේ අංකයක ලකන් සහෝදර 190ක් විතර ওই තැනපතෙන් තමයි මේ රට සංකෝෂිත වෙන්නේ කියලා. එතකොට එහෙමනම් මේ රට නගා සිටවන්න තියෙන්නේ කුෂ්කර්මාන්තේ නම් කුෂ්කර්මාන්තේ නගා හිටවන්නට මොන්ට වැඩපිළිවෙලක් තියෙන්නට ඕනනේ. තියෙනවද? නෑ. එහෙම වැඩපිළිවෙලක් නැහැ. එහෙමනම් මේ ස්පිරිතාලේ වම් පැත්තේ නේද? අද වෛද්‍යවරුන් මේ අන්ත අසරණ අම්මා තාත්තා බෙහෙත් ටිකක් ගන්න ආවහම චිට්ටක ලියලා දෙනවා. බෙහෙත් ටික ගන්න කියලා ෆාමසියට ගිහිල්ලා අදත් මම පින්කමට ගිහිල්ලා එනකොට මම කතා කර කර ආවා ප්‍රියදුරු මහත්තයත් එක්ක. ඒ වෙලාවේ ෆාමසියට අරන් ගිහපු චිට්ටක අරන් ගිහලා දුන්නහම 12500යිලු බෙහෙත්වල වටිනාකම. බෙහෙත්වල වටිනාකම 12500යි. මේ තාත්තගාව තිබෙනවා කියලා කියන්නේ 1500යි. 1500යි. පුළුවන් බෙහෙත් ගන්න? බෑ. දවසකට බෙහෙත් වර්ග පහක් තිබුණා නම් ඒ පහෙන් දවස් දෙකකට වර්ග තුනක් අරගෙන ගියා කියලා කියනවා. ඔකනේ තාත්තේ ඔබට ඒ ප්‍රශ්නේ නැද්ද? ඔබට ඒ ප්‍රශ්නේ තියෙනවා. එහෙමනම් කුෂිකර්මයේට කුෂිකර්මාන්තයේ දියුණු කරන්නට මේ නායකයන්ට වැඩපිළිවෙලක් නැහැ. රටේ මූල්‍ය ඒකට නැහැ වැඩපිළිවෙලක්. රටේ බොහෝ ජනතාව මේ වෙනකොට ලෙඩු රෝගී. ඇයි? මානසික ආතතිය ඔබට නැද්ද? තියෙනවා. මටත් තියෙනවා. බෙහෙත් බොන්න ඕන. එහෙම බෙහෙත් බොන්න පුළුවන්ද උනාට දැන්? එහෙම බෙහෙත් බොන්න විදියක් නැහැ. රජයේ රෝහලවල බෙහෙත් නැහැ. පෞද්ගලිකව ගන්න ඕන. නැති කෙනා කොහොමද ගන්නෙ? ගන්න විදියක් නැහැ. ඉක්මනටම මැරෙන්න වෙනවා. එහෙමනම් කුෂ්කර්මාන්තයට පිළිවලක් නැහැ. සෞඛ්‍යයට වැඩ පිළිවලක් නැහැ. ඒ වගේම දරුවගේ අනාගතය. දරුවගේ අනාගතය මොකද? අධ්‍යාපනය. නේද? මේ අධ්‍යාපනය කියන දේ දරුවගේ ජීවය. ඔබගේ අනාගත සියලු බලාපොරොත්තුන් තියලා තියෙන්නේ ඔබගේ දරුවන් මත, දරු මුණුබුරන් මත. ඒ බලාපොරොත්තුන් සඵල වෙන්න පුළුවන්ද අද රටේ? බැහැ නේද? එහෙම විදියක් තියෙනවද? නැහැ. මම මොලෙන් කිව්වේ දරුවාට ඉගෙන ගන්න උගන්න ගන්න දැන් අම්මා තාත්තට හැකියාවක් නැහැ අසරණ වෙලා ඉන්නේ. එනිසාවෙන් මේ රටේ අධ්‍යාපනය ක්‍රමවේදය දරුවගේ අනාගත අභිවෘද්ධිය පසක් කර දෙන්නට මේ පාලකයන්ට වැඩපිළිවෙලක් නැහැ. එතනින් ගියාට පස්සේ අද වෙන විට තියෙන අපහසුම අමාරුම ප්‍රශ්නය තමයි අප රටට ඕනෑ කරන්නේ මොන පිරිසද? බුද්ධිමත් පිරිසක් නේද? බුද්ධිමත් පිරිසක් ඕනේ නැද්ද මේ රට පාලනය කරන්න? ඕනා. මේ වෙනකොට මහාචාර්යවරු, ආචාර්යවරු, විශේෂඥවරු, නීතිඥවරු සියලුම වෘත්තිකයන්
මේරට අතහැරමින් යනවා. මේරට අතහැරමින් ගියාට පස්සේ මේරටේ අපේ අනාගතයට මොකද වෙන්නේ? අනාගතය අඳුරුයි. තවට එකින් මෙහෙත් කරන් කපයි. නේද? අපේ රටේ අනාගතය අඳුරු නැද්ද? අඳුරුයි. එනිසා මේ අඳුර අපි ඔබ සෑම කෙනෙකුටම බලපාන්නා වූ දෙයක්. එහෙමනම් මේවාට විසඳුම් දෙන්න පුළුවන් මේවා රටට ආදරය කරන පිරිසක් මේ රටේ නැතුවා නෙවෙයි ඉන්නවා. එහෙමනම් ඒ පිරිස අපි ඔබ සෑම කෙනෙක්ම එදා මෙදා තුර කැත්තට උදැල්ලට තනකොළ මැෂින් එකට මහන මැෂින් එකට හරක් පැටියාට රැවටුණා. ඒ නිසාවෙන් අපි යාලට අපේ වටිනාමනාපය ඔබට දුන්නා. ඒ නිසාවෙන් අපි අසරණ වුණා. ඒක නෙවෙයිද? එහෙම වුණා. ඒක නිසාවෙන් ඔබ මම අදහස් කරන්න ඕන කල්පනා කරන්න එකම දේ තමයි මෙවර එහෙම අපි එහෙම දේවල් වලට රැවටෙන්නේ නැහැ. එහෙම රැවටිලා අපට අපේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතේ, අපේ රටේ අභිමානය කුණු තුට්ටුවට දැම්මා නෙනේ. ඉන්දියාවේ යාචක මිනිස්සයෙක් හිඟා කාපු සල්ලි ටික අපේ රටේ account එකට දානවා. අපි එතරම් අසරණ කරානේ නේ. අපි එතරම්ම අසරණ කරේ නැද්ද? එතරම් අසරණ කරා. ඔබට අභිමානයක් නැද්ද? තියෙන්නට ඕනා. මට අභිමානයක් නැද්ද? තියෙන්නට ඕනා. මේ අභිමානයේ ලෝකයේ ඉස්සරහා කුණු තුට්ටුවට දැම්මාට පස්සේ ඔබට මට මේ අභිමානය කියනක නැතුව ජීවත් වෙන්නට දුකක් නැද්ද? දුකක් තියෙන්නට ඕනා. එහෙමනම් මේ අභිමානය කියන එක රැක ගැනීමට ඔබටත් මටත් වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා. ඒ අභිමානය රැක ගන්නට අපට කරන්න තිබෙන එකම දේ තමයි මෙවර මේ පොරු කියන පිරිස එළවා දමා ජාතික ජනබල වේගයේ කියන මේ උතුම් වූ පක්ෂය තුල සේවය කරන, රාජකාරී කරන, ඇමතිකම් මන්ත්‍රිකම් දරන ඒ සියලු දෙනාව කවුරුවත්ම මුදලට සේවය කරන්නේ මහ ජනතාවට තමයි ඒ මුදල් යොදවන්නේ. එහෙමනම් ගමට හම්බ වෙන ගමේ අපේ මන්ත්‍රීවරිය ඔබ වෙනුවෙන් මේ මුදල් වැය කරයි. එහෙමනම් ඒක නේද වෙන්නට ඕන? මේ වෙලා වෙන්නට ඕන ඒක. ඒක නිසා වෙන් ඒ සඳහා මෙවර පච්චර ගන්න ප්‍රාදේශීය සභා, නගර සභා කියන මේ සියලුම සභාවන් වල අපි පුළුවන් තරම් ජාතික ජනමය බලවේගයේ මන්ත්‍රීවරුන් පත් කරගමු. එම් පත් කරගෙන අපි කියමු අපේ රට මේ වැටිච්ච අගාධයෙන් උත්සවා තියන්නට කියලා. එහෙමනම් උත්සවා තියන්නට ඔබගේ මනාපය තමයි ඉතාම වැදගත් වෙන්නේ. එහෙමනම් මේ මනාපය වැදගත් නම් ඒ මනාපය කවුරු කිව්වත් මං අවුරුදු දැන් 50ක් වෙනවා, මම මේ පක්ෂයෙන් ඇර දුන්නේම නෑ ඡන්දේ. මට අවුරුදු 70ක් වෙනවා, මම මගේ පක්ෂය ඇතහැරියම නෑ. එහෙම ඉන්නට එපා. ඒක මෝඩකමක්, ඒක මුලාවක්, ඒක මිරිඟුවක්. ඒ මිරිඟුව පස්සේ නොගෙයින් ඔබ ඔබගේ ජාතික වගකීම, ජාතික ප්‍රතිපත්තියක්, ජාතික ක්‍රියාවලියක් කොට සලකාගෙන මෙවර ජාතික ජනබල වේගයේ කියන යකුණට ඡන්දේ කතිරේ පාවිච්චි කරලා ඔබගේ ගම සම්පෝෂිත කරගන්න, මේ නගරය සම්පෝෂිත කරගමු, අපි රටම සම්පෝෂිත කරගමු. මේ අභියෝගය ජය ගන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, බලය ලැබේවා. මේ මාසේ 9 වෙනිදා 10 වෙනිදා වෙනකොට මේ රටේ බහුතර ජන බලවේගියට එකතු පිරිසක් මේ රට තුල ඉන්නවාය කියන පණිවිඩය ඔය පාලකයන්ට ලබා දෙන්නට කටයුතු කරමු කියන පණිවිඩය දෙමින් මගේ අනුශාසනාව මෙතෙන් අවසන් කරනවා. සමන්දරෝත්සව